never stop moving. Never stop moving when life's calling you. පහුගිය සතියේ අපි දැක්කා පහුගිය සතියේ එක්තරා මන්ත්‍රීවරයෙක් පාර්ලිමේන්තුව නියෝජනය කරන එක්තරා මන්ත්‍රීවරයෙක්ගේ ඔහු කළ ප්‍රකාශය. දැන් තමුන්නා මේ සිවාජි ලිංගම් ශ්‍රීධරන් තියෙන්නේ මන්ත්‍රීවරයාගේ ප්‍රකාශය. මේ ප්‍රකාශයත් එක්ක රටට දෙන පණිවිඩය මොකක්ද? එක පැත්තකින් මේ රටේ සිංහල මුස්ලිම් ද්‍රවිඩ කියන ජාතීන් තුනම 2009 මැයි මාසේ 19 වෙනිදාන් පස්සේ බෝම්බ පිපිරෙන්නේ නැති, මිනි මැරෙන්නේ නැති රටක ජීවත් වෙනවා. හැම කෙනාගේම අනාගතය අසුභවාදී අනාගතයක් තිබුණු අනාගතයේ සුභවාදී අනාගතයක් බවට පරිවර්තනය කළා. දැන් එවැනි සිදුවීමකදී බොහොම පැහැදිලිව මහින්ද රාජපක්ෂ මැතිතුමත් ගෝඨාභය රාජපක්ෂ මැතිතුමත් විරෝධ රණවිරුවන් මේ රට බේරගත්තා. එතකොට නැවත ශ්‍රීධරන් මන්ත්‍රීවරයා මේ මොකද්ද කියන්නේ? මේ කියන්නේ LTTE සංවිධානයේ තිබුණ එක හොඳයි කියන එක. 140,000 ගෝඨාභය රාජපක්ෂ මැරුවලු. මේ කවුද කියන්නේ? ශ්‍රීධරන් මන්ත්‍රීවරයා. මේ බලන්නේ නැවත ද්‍රවිඩ ජනතාවට වෛරය වපුරවන. හැබැයි ද්‍රවිඩ ජනතාව මේවා පිළිගන්නේ නැහැ. නමුත් වෛරය වපුරවනවා. දැන් ඒකම තමුන්වාසලා බොහොම පැහැදිලිව දකින දෙයක් තමයි දැන් මේ මන්ත්‍රීවරයාගේ ප්‍රකාශය මේ අප්‍රේල් මාසේ 5 වෙනිදාට. දැන් අයවැය විවාදයේ අවසන් දවස. ඒතර අයවැය විවාදයේ අවසන් දවසේ TNA මන්ත්‍රීවරයාම කියනවා අපි නොදුන්නොත් මේ ආණ්ඩුව පරාදයි. මේ ආණ්ඩුව පෙරදුනොත් එන්නේ මහින්ද රාජපක්ෂ. ඒකනේ මහින්ද රාජපක්ෂ එනවට කැමති නෑ. ඔව් මහින්ද රාජපක්ෂාවම ඊළම් ගන්න බෑ. මහින්ද රාජපක්ෂාවම නැවත LTTE එන්න බෑ. මහින්ද රාජපක්ෂාවට පස්සේ නැවත මේ රටේ නිත්‍යානුකූල නොවන ආයුධ එන්න පුළුවන්. ඒ වගේ නිසා මහින්ද රාජපක්ෂ එනවට කැමති නෑ. ඒ හින්දා තමයි මේ ප්‍රසිද්ධියේ ශ්‍රීධරන් මන්ත්‍රීවරයා මේ ප්‍රකාශය කරන්නේ. මම මාධ්‍යවේදීන් අපිට ඔබට පොඩ්ඩක් ඉතිහාසයට මතක් කරනවා මේ ප්‍රකාශයත් එක්ක අපේ රටේ ඒකාධිපති වියරුව ගැන. මොකද්ද ඒකාධිපති වියරුව? ශ්‍රීධරන් මන්ත්‍රීවරයා මේ ප්‍රකාශය කරන ගමන් ඔබ මතක් කරන්න මේ ආණ්ඩුව බලයට පත් වෙලා 16 දෙනෙක් ඉන්න මේ ශ්‍රීධරන් මන්ත්‍රීවරයාත් ඉන්න 16 දෙනෙක් ඉන්න කෙනාගේ කණ්ඩායමේ සම්බන්ධ මන්ත්‍රීවරයාට දුන්න විපක්ෂ නායක ධූරය. 6 දෙනෙක් ඉන්න ජනතා විමුක්ති පෙරමුණට දුන්න විපක්ෂයේ ප්‍රධාන සංවිධායක කම. දැන් මං ඔබෙන් අහන ප්‍රශ්නේ, ඔබ අපෙන් ප්‍රශ්න අහන ගමන් මං ඔබෙන් අහන ප්‍රශ්නේ තමයි ඒ පහුගිය ආණ්ඩුව සැබෑ විපක්ෂයක් තිබුණු ආණ්ඩුවක්. මේ ප්‍රකාශයත් එක්ක ඔබ ලඟු කරලා බලන්න සැබෑ විපක්ෂයක් තිබිලා තියෙනවද කියන්නේ. දැන් මේ මහලොකුවට විපක්ෂ නායකවරයා හැටියට ඒකට යාන වාහන දීලා කන්තෝරුව දීලා සියලු දේවල් දෙන්නේ මොකටද? විපක්ෂ නායකවරයෙකුට විපක්ෂයේ කාර්යභාරය ඉටු කරන්න. ආණ්ඩුව වැරදි කරනකොට වැරදි ආණ්ඩුවට වැරද්ද පෙන්නන්න. දැන් මේ ශ්‍රීධරන් මන්ත්‍රීවරයාගේ කතාවත් එක්ක විපක්ෂ නායකකම තියන් හිටපු සම්බන්ධන් මහත්තයයි ඒ කණ්ඩායමයි විපක්ෂ කාර්යභාරය කළාද? නෑ. ආණ්ඩුවට කඩේ ගිහිල්ලා ජනතා විමුක්ති පෙරමුණත් ආණ්ඩුවට කඩේ ගිහිල්ලා. එහෙනම් ඒකාධිපති වියරුව කියලා පහුගිය ඉතිහාසයේ මහින්ද මහත්තයා ඇඟිල්ල දික් කරගත්තු වෙලාවට සිද්ධ වෙනවා තමන්ගේ පැත්තරම දැන් ඇඟිල්ල දික් කරගන්න ඒකාධිපති. පාර්ලිමේන්තුවේ සංයුතියේ අද එදා අපි ඒකාබද්ධ විපක්ෂයේ 51 දෙනා කෙලින් හිටගෙන නොහිටියානම් අද විපක්ෂයක් තියෙනවද කියන ප්‍රශ්නේ තියෙනවා. අන්න දැනුයි සැබෑ විපක්ෂයක් තියෙනවා. මහින්ද රාජපක්ෂ මැතිතුමා සැබෑ විපක්ෂය අද හඬ මිනිස්සුන්ට යනවා. දැන් එදා මේ අය කරපු අසාධාරණේ මොකද්ද? එදා අපි පාර්ලිමේන්තු මන්ත්‍රීවරු හැටියට අපිට විපක්ෂයේ පාර්ලිමේන්තුවේ කතා කරන්න තියෙන අවස්ථාව අහිමි කළා.
විපක්ෂයට බෙදන කාලසීමාව විනාඩි 150න් 150න් වැඩි කාලයක් ගත්තේ TNA එක. ඊළඟ වැඩි කාලය ගත්තේ ජනතා යුක්ති පෙරමුණ. අපි 51 දෙනාට බෙදනවා. තමාට විනාඩි 50ක්. විනාඩි 50යි කියන්නේ 51ට බෙදන්න ගියාමත් එකක් නැහැ. විනාඩිය ගන්න තුනක්. පුළුවන් එක දෙයක් කරන්න. නැගිට්ටා කතානායකතුමනි කියනකොටම ආපෝ බෙල්ලෙන් අල්ල වාඩි කරව. මෙන්න විපක්ෂය සම්පූර්ණම කරපු විදිය. ඒ නිසා ශ්‍රීධරන් මන්ත්‍රීවරයාගේ කතාවෙන් එළියට එනවා. මේ ආණ්ඩුව යැපෙන්නේ මේ පස්වෙන්දට ආණ්ඩුව අත උස්සගන්නේ මෙන්න මේ දොළපිදේනි දීලා වරදාන දීලා TNA මන්ත්‍රීවරු. ඒ දොළපිදේනි වරදාන වලට තමයි මේ ද්‍රවිඩ සන්ධානය අද මේ විදිහට හැසිරෙන්නේ. මේ ද්‍රවිඩ සන්ධානය කරන්නේ ඇත්තටම මේ රටේ ද්‍රවිඩ ජනතාව වෙනුවෙන් පෙනී ඉන්න එක නෙවෙයි, තමන්ගේ සුඛ විහරණය වෙනුවෙන්.